අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය ඇතුළේ මේ මැතිවරණය ඉතාම ශක්තිමත්ව පවත්වන්න සියලු දේ දැන් සූදානම් වෙමින් තියෙනවා. අපේ විශ්වාසය මේ රටේ මේ මොහොතේ මැතිවරණය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. නායකත්වය, වැඩසටහන සහ කණ්ඩායම, leader, program and the team. මේ තුනම එකම විදියට ශක්තිමත්ව පිහිටපු දේශපාලන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන සමගි ජන බලවේගි පමණයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දේශපාලන ගමන් මාර්ගයේ ජනාධිපතිතුමාම කියනවා විවස්ථාවේ 3-4 වගන්තිවල මූලික පරමාධිපත්‍ය පිළිබඳ කාරණය ජනතාවට තියෙන්නේ කියලා. රටේ පරමාධිපත්‍ය අයිතිකාරයා පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නෙමෙයි, රටේ ජනතාව. එතකොට ජනතාවට මේ පරමාධිපත්‍ය භුක්ති විඳින්න ලැබෙන අවස්ථාව තමයි ෆ්‍රැන්චයිස් එක කියන්නේ, එහෙම නැත්නම් ඡන්දය කියන්නේ. ඒක කඩක් අප්පල් කරන්න විධායකයේ පුද්ගලයෙකුට කිසිම ඉඩක් නැහැ. මේක සීමාවට එහා එතුමා කරන්න ගියොත්, මෙන්න මේක ඉතා වැදගත්. මේක සීමාවට එහා මේ ඡන්ද පිළිබඳ ප්‍රශ්නයට විධායකයේ මැදිහත් වුණොත් ජනාධිපතිවරණයෙන් පස්සේ අධිකරණ ක්‍රියාමාර්ග ගැලෙන්න ඉඩ තියෙනවා. මේ කරන මැදිහත් වීමට එරෙහිව අධිකරණයට මේක වෙන පුද්ගලයෝ මේ රටේ ජනතාව ඊළඟ ආණ්ඩුවක් ඇතුළේ යන්න ඉඩ තියෙනවා. ඒ කාලේ හිටව විධායක ජනාධිපතිවරයා මේකට කරමු මැදිහත් වීම කියලා. ඒ කාලේට මුක්තිය නැති වෙන නිසා එතුමාලා ඉතාම කල්පනාවෙන් මේ වැඩේට මැදිහත් වෙන්න කියලා තමයි අපි කියන්නේ. නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රජාතන්ත්‍රීය රටක මැතිවරණ ආකෘතියට බලපෑම් වෙන ආකාරයෙන් විධායකයේ වැඩ කිරීම ඉතාම වැරදි සහගත දෙයක් කියලා අපි පැහැදිලි කරන්න කැමැතියි.